හරිද? ඔබ ලියාගත්තේ විශාලත්වය අංශක 90ට වඩා වැඩි නමුත් සර් වැඩි කෝණ කියලා දුන්නු. වැඩි කෝණ. කෝණ කියලා කතාවක් කිව්වද? එහෙනම් කෝණ කියන වාක්‍යයල කතාවු නේ. ප්‍රත්‍ය අංශක 90ට වඩා වැඩි නමුත් අංශක 180ට වඩා අඩු. එකසිය අසුවට වඩා අඩු කෝණ මහා කෝණ වේ. මහා කෝණ වේ. අනුවට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි 180ට වඩා අඩු වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි අපි එකට මහා කෝණයක් කියලා කියන්නේ. සර් මේ කෝණ මනින්දි මේ පරාවර්ත කෝණය ගන්න නැහැනේ. මනින්ද? කෝණයක් මනින්න දෙනවා අපේ. ඒක මනින්නද අපි බලමු හරි. ඒක ගැන අපි බලමු. ඒක ඊළඟ දවසේ තමයි පරාවර්ත කෝණ ගැන තියෙන්නේ හරි. Right. මහා කෝණ. ඊළඟට සරල කෝණ. සරල කෝණ. සරල කෝණයක් හඳා ABC කියලා ලබු කරගත්තා. සරල කෝණ කියන එක නම් අමාරු නෑ නේද? ඒක නම් ලේසියි මතක තියාගන්න. ලියමු අපි විශාලත්වය අංශක 180ක් වන කෝණය. සරල කෝණ වේ. විශාලත්වය අංශක 180ක් වන කෝණය සරල කෝණ වේ. Right. අවසාන කෝණය පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. අපිට මේකේ එළිය බැලුව තමයි ලකුණු වෙන්නේ නේද? පරාවර්ත කෝණ මේ පැත්ත ලකුණු. ලියගමු එහෙම. විශාලත්වය අංශක 180ට වඩා වැඩි. 180ට වඩා වැඩි අංශක 360ට වඩා අඩු කෝණ. පරාවර්ත කෝණ වේ. එකසිය අසුවට වඩා වැඩි අංශක 360ට වඩා අඩු කෝණ පරාවර්ත කෝණ විදිහට අපි නම් කරනවා. රයිට්. එතකොට ඔන්න ඒ කෝණ වර්ග පහ අංශක වලින් කියන්නේ කොහොමද කියලා හොඳට මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් ඔයාලගෙන් ප්‍රශ්නවලදී අහන තැන. රයිට්.
Parawarta kona menima kiyana eka tamai api ilanga satiyedi karanna tiyenne parawarta kona adinna tiyenawa maninna tiyenawa api ewa maninna adinne kohomada kiyana eka ilanga dawase balu utara eka tawa chuttak amari eda utara me tika hodata huru wenna ona kona maninna kona adinna gederin puthe podi gaanak dennan liya gan har neda meka ayin kara prashnayak denna Romi lakam ekka. Centimeter hayak diga. AB sarala reka khandaya adinna. Centimeter hayak diga AB sarala reka khandaya adinna. Romila kam deka ABC anshaka 120 ABC samana anshaka 120 Wenase BC bahu adinna Wenase BC bahu adinna Tungguin ya, B A D B A D Anshaka asuwak wanase AB bahu adinna BAD anshaka 80ak wanase AD kiyana bahu adinna AD bahu adinna right api ara kalin dunna wage prashnayak oy thiyenne api kalin kare ඒ වගේම එකක් එක රූපයක් අඳින්නේ හරි අපි කලිනුත් යන්ද නේද උතර ඒක අඳින පැත්ත හරියට බලලා අඳින්න හරි මේ වගේ එකක් තමයි මේ වගේ විදිහට ඇඳේ right තව එක ප්‍රශ්නයක් දෙන්නම් අපි එකක් ලියා කරමු අතර කරමු තව එකක් ගෙදරින් Centimeter hatak diga atak kiyala daganna me pradhana me pradhana ganane ow aluth ekak centimeter atak hari hatak me atak eke room ilakka meka centimeter atak diga PQ sarala rekhawa nirmanaya karanna Sarala rekhawa nirmanaya karanna. Right, devini ekka. PQR konaya anshaka 60ak wenase. QR bahu adin
QR බාහුව අඳින්න. ඊළඟට QPR ඒත් R අකුරමයි හරි. QPR අංශක 70ක් වන පරිදි QPR අංශක 70ක් වන පරිදි එහෙම කියන්න PQR ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ඒක පොඩ්ඩක් try කරලා බලන්න හරි. PQR ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. දැන් නිර්මාණය කරන්න ඕනේ. ඒ අවසානයේ ඔය ත්‍රිකෝණය කියන එක චුට්ටක් නිකන් කරලා බලන්න එහෙනම් එකක් එනවද කියලා හරි PQR ත්‍රිකෝණයක් ළු හැදෙන්නේ ඒ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න කියලායි කියන්නේ. Right, ඒතර ඔය ටික තමයි ළමයි අපිට අද කරන්න වෙන්නේ. ඒතර මේ පාඩම තව ඉතුරුයි. ඒතර ඊළඟ දවසේ තමයි මේකේ අනිත් අමාරු කොටස් ටික පරාවර්ත කෝණ මැනීම ඇඳීම කියන කොටස් දෙකට යන්නේ. ඒතර අද කරපු ටික හොඳට බලා ගන්න. කෝණය මනින එකේ ඉඳලා කෝණය අඳින එක නේ. කෝණය මනින්න සකෝණ වාණය තියලා ආය පාරක් අපි කරා. ඒතර කෝණ නිර්මාණය කරන එක. ඒකයි අර සුළු කෝණ මහ කෝණ අංශක වලින් කියන්නේ කොහොමද කියන එක. ඔය ටිකනේ අපි කරේ. ත්‍රෝය ටික හොඳට පුරුදු වෙන්න. ත්‍රෝවලට ගෙදරට තියෙන ඔන්න ඔය දැන් දුන්න දෙක ඒ දෙක අඳින්න. රට ඇඳලා WhatsApp කරලා තියන්න. එතකොට ඊළඟ දවසේ බලමු. රයිට්. එහෙනම් කරපු ටික හොඳට බලා ගන්න. එහෙනම් අපි අදට නතර කරමු නේද? අහන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද? සර් ගෙදර වැඩ කරලා අපි සර්ට දාන්න ඕනද? ඔව් උදේ. WhatsApp කරන්න. ගෙදර වැඩ කරලා මේ වැඩි දාන්න හරි මට. වෙන මොනවා හරි අහන්න දෙයක්? නෑ. Right. එහෙනම් අපි අදට නතර කරමු. Match. අයිබෝන්. අයිබෝන්.